Enjoy 1% merchant commission when you accept LankaPay cards. Contact these banks today. Mama, naked city ne me soka prakashya sambandha wenna. Thwala America tathuwa me tuma mam denagena hitiye ita sulu kaalekata. එතුමා ආවේ 2020 මම ආවේ 2021 මං හිතන්නේ දේවතාවක්ටර මං එතුමා එක කතා කරලා තිබෙනවත් කියලා. මොකද එතුමා නිහඬ පුද්ගලයෙක්. සාමාන්‍යයෙන් කණ්ඩායම් එකේ ඉන්නවා නම් කතා නොකරන පුද්ගලයා තමයි අමරකීර්ති අතුකෝරාල മന്ത്രിතුමා. ඒ නිසා ඒ කෙටි සම්බන්ධයක් තිබුණත් අද එතුමාගේ ඒ ඝාතනය මේ එතුමාගේ පවුලට සීමා වුණ ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. ඒ ඝාතනය කියන්නේ පාර්ලිමේන්තුවට ගහපු පාරක් හැටියට. අපේ മന്ത്രിවරේ ඝාතනය කරනවනේ ඒ පාර්ලිමේන්තුවට ඇතු වෙලා තියෙන ප්‍රශ්න මං හිතන්නේ ළඟදී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ മന്ത്രിවරු දෙන්නෙක්ව ඝාතනය කරා. ජෝ කොක්ස් මැතිනියව සුදු ජාතිවාදියෙක් ඝාතනය කරා. ඩේවිඩ් එම්ස් മന്ത്രിතුමාව තමන්ගේ മന്ത്രി කාර්යාලයේ හිටියද්දී ඉස්ලාම් මන්තවාදියෙක් ඇවිල්ලා පිහියෙන් ඇනලා ඝාතනය කරා. ඒ දෙකම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සැලකුවේ තමන්ට වැදුන පාරක් හැටියට. ආණ්ඩු පක්ෂය විපක්ෂය ඔක්කොම පක්ෂ දෙකෙන් ප්‍රධාන පක්ෂ දෙකට මේ ඇйти අන්න එහෙම අපිත් සලකන්නේ මේක අපේ ක්‍රමයට වැදුණු පාරක් හැටියට. ඒ වගේම ඇයි මේක සිදු වුනේ? ඇයි එතුමා මෙතනින් පාරෙන් ඇදගෙන ගිහින් මෙහෙ මැරුවේ? පොලිස් නිලධාරියා මැරුවේ. කවුද ඒක කරේ? ඒ ගැන විභාග කරගෙන යන නිසා මං ඒ ගැන වැඩි කතා කරන්නට යන්නේ නැහැ. ඒත් මේ අවස්ථාවේදී අතුකෝරාල මියගේ අතුකෝරාල මන්තුමා පමණක් නෙමෙයි අනික් අය ගැනත් කතා කරන්නට තියෙනවා. මං විශේෂයෙන්ම උනන්දුවක් දැක්වේ කුමා වෙල්ගම මන්තුමා මං දැනගෙන හිටියා මගේ මිත්‍රයෙක්. ඇයි මෙතුමට මේ සිද්ධිය වුණේ? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ගෙදර යන්න කිව්ව පළවෙනි පුද්ගලයා. වෙන කවුරුවත් නෙමෙයි. එතුමාගේ ප්‍රසිද්ධ විරුද්ධවාදිය. එතුමා අරගෙන ගහනවා. මං දැන් ඒ කරුණු හොයාගෙන තියෙනවා. මොකද හෝමාගමේ ප්‍රදේශය එතන කරන්නේ නැහැ. ඒ අය තමයි එතුමා බේරගත්තේ. පිටින් ආව පුද්ගලයා කළා තියෙන. එයා හඳුනාගෙන යනවා දැන් පොලිසියෙන්. කීප දෙනෙක් අත්අඩංගු කරගෙන යනවා. ඒ සමහර අයගේ Facebook තියෙන බොරු ඒවා. ඒ මෙතුමට මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට විරුද්ධ වුණ පුද්ගලයා. එතකොට මේ ගෙවල් වලට ගැහුවා. ගිනි තිබ්බා. අපි හිතුවා ගමේ මිනිස්සු ඇවිල්ලා මේක කරා කියලා. ඒත් මං හිතන්නේ විභාග ගණනාවක තියෙනවා ගමේ අය නෙමෙයි. පිට අය. මට සමහර ගමේ අය කිව්වා මට මේ മന്ത്രിව ආරක්ෂා කරන්න වැඩක් නැහැ. ඒගොල්ලෝ වැරද්දක් කරලා තියෙනවා. ඒ කියන්නේ අපි නෙමෙයි කරේ පිට අය කියලා. අපේ ප්‍රාදේශ සභා മന്ത്രിව කියලා තියෙනවා. අපි මෙතෙන්ට ගියේ නැහැ. පිටින් ඇවිල්ලා තමයි මේ වැඩ කටයුත්ත කළා තියෙන්නේ කියලා. එහෙනම් මොකද්ද මෙතෙන්ට සිදු වුනේ? මං හිතන්නේ මේ ගැන අපක්ෂපාතී පරීක්ෂණ කරන්න තිබෙනවා. ඒත් ලංකාවේ කරණය ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් මං විශේෂයෙන්ම පොදු රාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තු සභාවේ මහලේකම්තුමාට ස්ටීවන් ට්විග්ට ලියලා තියෙනවා මේ ගැන ඇවිල්ලා ඔක්කොම විභාග කරන්න. ගෝල්ෆේස් සිද්ධියත් විභාග කරන්න. ඒත් മന്ത്രിවරු ගැන කියන්න මොකද්ද අපි ගත යුතු පියවර? මීට ඉස්සෙල්ලා දවසේ පාර්ලිමේන්තුව වට කරා අපිට එළියට යන්න ඉඩ දුන්නේ මේ සියල්ලම ගැන වාර්තා කරන්න කියලා එතුමන් ඉල්ලා සිටිනවා. මං කතානායකතුමාටත් කිව්වා ඒ වගේම එතුමාට කතා කරන්න කියලා. මං හිතන්නේ හිටපු කතානායකතුමාගේ සම්බන්ධතාවය අපි ඒ අය ගෙනහල්ලා බලාගමු. ඒක ස්වාධීන වාර්තාවක්. අපි ඔක්කොම පොලිසිය වෙනකොට වැඩ කටයුතු අවසන් කරන්න ඕනේ. මට කිව්වා සමහර മന്ത്രിවරු දුරකථන ගැන හොයන්න උසාවියෙන් ඉඩ දීලා නැහැ කියලා. මං හිතන්නේ උසාවියට පොලිසියට යන්න ඕනේ කියලා. ව්‍යවස්ථාවේ 4 වෙනි වගන්තිය 4C යටතේ පාර්ලිමේන්තුවේ බලතල යටතේ කතානායකතුමාට පුළුවන් ඩයලොග් මොබිටෙල් ආයතන දෙකේම ප්‍රධානින් ගෙනහල්ලා මෙතෙන්ට ලබා දෙන්න කියලා. මොකද මේක മന്ത്രിවරුන්ට සම්බන්ධ එකක්. ඉතින් උසාවියට ගිහින් ආහන්ට වෙන්නේ නොදුන්නා නම් ඒක වැරදි. එතන හැප්පෙන්න වැඩක් නැහැ. කතානායකතුමාට පුළුවන් ඒ ගැන ක්‍රියා කරන්න. ඉතින් මේ අවස්ථාවේදී අපි ඔක්කොම අපේ සිරිත තියෙන අපි ඔක්කොම එකට එකතු වෙලා මේවත් අන්ද අපි අපේ කනගාටුව ප්‍රකාශ කරනවා. මේ පළමුවෙන්ම සිදු වුණේ බණ්ඩාරනායක මැතිතුමා ඝාතනය කරද්දී. බණ්ඩාරනායක මැතිතුමා ඝාතනය කරාට එතුමාගේ ප්‍රධාන විරුද්ධවාදීත්වය ආරම්භුනේත් පස්සේ විරුද්ධවාදී වුණ එක්සත් ජාතික පක්ෂ ඒ ඔක්කොම කනගාටු වුණා. මොකද එතුමා කිසි අවස්ථාවක මිනිස්සුගෙන් පලි ගත්තේ නැහැ. ඒ වගේ මේ සිද්ධි හුඟක් ඇති වුණා. මේ සිද්ධිය මට මතකයි ලක්ෂ්මන් කදිරිගාම මැතිතුමා ඝාතනය කරද්දී අපි ඔක්කොම එකට නැකිලා ඒක විවේචනය කරා. ඒක ගැන හෙලා දැක්කා. ඒත් එතුමා විවේචනය කරපුවා ඉන්නවා. ඒ තමයි LTT සංවිධානයෙන් එතුමා විවේචනය කරා. ඒත් මේ සභාවේ අපේ සම්ප්‍රදාය එකට යන්න. ඉතින් මම දන්නවා මේ අවස්ථාවේදී අපේ විපක්ෂ නායකතුමා ඇතුළු මේ පක්ෂ മന്ത്രിවරුත් ඔක්කොම දුන්න කනගාටුව ප්‍රකාශ කිරීම ඒත් එක മന്ത്രിවරයෙක් ඒක කරේ නැහැ. මේකට අනුබල දුන්නා. ඒකයි මගේ කනගාටුව. මම කියවන්නම් මැයි 20 වෙනිදා හැන්සාඩ් වාර්තාවේ ශංකියන් රාජපුත්‍රන් රාසමාණික්ක මැතිතුමා කියන එක මම කියන්නම්. මේක 20 වෙනි සංශෝෂණයේ වාගේ රටට අහිතකර දේවල් වලට ඡන්දය දුන්නේ නිසා තමයි ගෙවල් ගිනි තිබ්බේ. ඒ කියන්නේ විරුද්ධ අදහසක් තියෙන නිසා ගෙවල් ගිනි තිබ්බා. විශ්වවිෂ බජට් එකට 2021 කියන මේ හැම බජට් එකේම ආර්ථික වැඩි ප්‍රතිපත්ති තිබුණා. 2021 බජට් දෙකට මතවසු මිනිස්සු නිසා තමයි ගෙවල් ගිනි තිබ්බේ. කුමාර වේගම මැතිතුමා බුකුත් කරේනේ. ජනතාව පාවා දීම සහ ජනමතය පාවා දීම තමයි ඒගොල්ලන්ට උනේ කියන එක මතක තබා ගන්න. කොහොමද මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීයෙක් එහෙම කතා කරන්නේ? ලක්ෂ්මන් කදිගාම මැතිතුමා ඝාතනය කරද්දී එතුමා විවේචනය කළා කතා කරේ පිටින් කොටි සංවිධානය. දැන් මේක ඇතුලෙන් කරනවා. මොකද්ද මේකේ තේරුම? එහෙනම් මේ ගෙවල් ගිනි තියෙන එක එතුමා අනුමත කරනවද? මේ මරණ එක අනුමත කරනවද? වේගම මැතිතුමාට ගැහුව එක අනුමත කරනවද? මේ සභාවේ මට ඒක අහන්න තියෙනවා. මේ පාර්ලිමේන්තුව වට කරද්දී එතන ඇවිල්ලා කියන්නේ අපිට හානියක් වුණේ නැහැ කියලා. ඊළඟ දවසේ පෙරටුගාමි කුමාර ගුණරත්න මේක පින්තූරෙත් තියෙනවා. පෙරටුගාමි ප්‍රජාතන්ත්‍රවාදී වැඩ කරන එකට කවුරුත් විරුද්ධ නැහැ. ඒකෙන් පිට කියන්නේ. ඉතින් මේකද මේ පාර්ලිමේන්තුවේ සිදුවෙන්නේ. මම ඔබතුමාට කියනවා එන පාර්ලිමේන්තු සතිය අවසන් වෙනකොට එතුමා කනගාටුව ප්‍රකාශ කළා. මේක ඉල්ලාස් කරගත්තේ නැත්නම් කතානායකතුමාට ඒක විභාග කළා අදාළ කොමිටියට දාලා අපිට වාර්තාවක් දෙන්න කියලා මම කියනවා. නියෝජ්‍ය කතානායකතුමනි මෙහෙම ඒවා මේ සභාවේ වෙන්න බෑ.